Suba Udasana Kamata, Sri Lanka Vaidya Sangamaya Aradhane Piligena, Ada Mihi Pamina, Mema Madhya Sakacha Vavarane Kirimata Pamini Obasama Mama Itama Tadarein Piliganva. Ada Madhya Sakacha Pavatvaneke Mulika Aramuna, Api COVID, then Merate, COVID Vasangate, Api Tungini Rallak Pasukarala, me Yamkisi Pala Nakata Rogin Gesis Pramane, Yamkisi Pala Nakata Natukaragani and Avastavi, Api Tavaduratat make Shakti Mat Karanikumada, Tavar Allakeneka Valakwagan Samaje, Sahayoge, Illa Sitin Natamai, Api me Avastavi di Mulikum. Sri Lanka Vaidya Sangamaye Vidihata, Ada Me Mat Sakachava Obata Aradhana Kare. Api Me Roge Gana Katha Karaddi Me Roge Palane Kirimata Pavichchi Karana Krama Tunak Tiyenawa. Ekak Api Saukhya Kramavakrama Balata Praja Saukhya Krama Balata Yomu Vima, Ekeni Muavarane Palandima Durastabhavaya Thaba Ganima Wage Deval. E Ekama Devaniyaka Rogin Pramanaya Haduna Ganima, Rogin Haduna Ganima Samipatayan Rogin Samaga Samipatayan Haduna Ganima Own Win Karatabima Roginta Visheshayenma Sankulata Athi Roginta Saha Asadya Roginta Avashya E Pratikara Laba Dima Kiyana Devani Kramaya Saha Thunwani Kramaya Kiyana Eka Innata Kiyana Eka. Then අපේ රට විනත් රටවල් එක්ක සැසඳීමේදී සෑහෙන ඉදිරියෙන් මේ ඉන්නත් කරණය සිටින අවස්ථාවේ මේ ඉන්නතට සමාජය යොමු වීම මේ ඉන්නත් කරණයට රජයට සහයෝගය දැක්වීම කියන එක අපිට සමාජයක් විදිහට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපිට යලි රටක් විදිහට ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ඒ ඉන්නත් කරන ප්‍රතිශතය ලබා ගැනීමට නම් අපිට සමාජයේ සියලු දෙනාම ඒ ඉන්නතට යොමු විය යුතු සියලු දෙනාම ඉන්නත් කරණයට යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ මාතෘකා යටතේ අපි කතා කරද්දී අපි හැමෝම වයස 18ට වැඩි අය තමුන්ට ඒ ඉන්නත ලබා ගැනීම මේ මේ වෙලාවේදී අත්‍යවශ්‍ය වෙනවා මේ මගින් අපි පුද්ගලිකව හිතුවත් අපිට රෝගය සෑදෙන එක මේ සෑම ඉන්නතක්ම අපි ලංකාවට ගෙනහලා තියෙන ඉන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ඉන්නත් තමයි ගෙනහලා තියෙන්නේ එතකොට මේ සෑම ඉන්නතකින්ම සුළුවට රෝගය සෑදෙන එක වළක්වණේක ඉන්නතින් එන්නතට වෙනස් වුණා උනාට අසාධ්‍ය බවට පත්වීම සහ මරණයට පත්වීම වැළැක්වීම කියන මේ කරුණු දෙකට ඒ සියල්ලගේම සෑම ඉන්නතකම 85%කට වැඩි ආරක්ෂාවක් තියෙනවා. එතකොට මේ ඉන්නත් වලින් මේ වෙනකොට බේරාගෙන ඇති ජීවිත ප්‍රමාණය ඉතා විශාලයි. ඒ වගේම අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට සනාථ කරනවා මේ එන්නත් සියල්ලම විද්‍යාත්මකව රෝගය වැළැක්වීමට අත්‍යවශ්‍ය උදව් වන බව සැකයකින් තොරව සනාථ කරලා තමයි මේ වෙනකොට තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට කිසි කෙනෙකුට සෑම කෙනෙකුටම මේ එන්නත අනුමත කිරීමට කිසිම පසුබට වීමක් නැහැ. අපි ඒක කිසිම සැකයකින් තොරව හැමෝටම අනුමත කරනවා. එතකොට මේ එන්නත් වලට අපි මේ එන්නත හොඳයි මේ එන්නත මට හොඳයි කියලා අපි මේ අවස්ථාවේදී කල්පනා කර කර හිටියොත් බොහෝ වෙලාවට අපිට රෝගයට ගොදුරු වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමෝම 18ට වැඩි අය තමුන්ට පළමුවෙන්ම ලැබෙන එන්නත හොඳම එන්නත කියන අදහස ඇතුව මේ එන්නත් කරණයට යොමු වීම වැදගත් වෙනවා. මේ එන්නත් කරණය නිසා අපි පුද්ගලිකව අපිට රෝගය වළක්වා ගන්නවා වගේම අපේ සමීපතේ සහ අපි වැඩ කරන සමාජයට ලොකු සේවයක් ඉටු කරනවා. මොකද අපි අපිට රෝගේ වළක්වා ගන්න අතරම බොහෝ වෙලාවට අපි වෙන්න පුළුවන් මේ රෝගය තවදුරටත් ගෙදරට ගෙනහලා අපේ වැඩිහිටියන්ට වයසකයන්ට මේ රෝගය ලබා දෙන්නේ. ඒ වගේම අපි සමූහයක් ඉන්න තැනක කාර්යාලයක හෝ එක්කෙනෙක් ඉන්නත ගෙන සිටින්නේ නැත්නම් එයා අනෙක් අයගේ සෞඛ්‍යයට තර්ජනයක් වෙන්න
වෙන්න පුළුවන්. ඉතින් මේක නිසා අපි මේ මගින් සමාජයට රටට සහ තමුන්ට කරන සේවය ඉතාමත්ම වැඩි. ඒක නිසා මේ එන්නතට යොමු වීම මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය බව අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ එක්කම මේ එන්නත්වල එන අතුරු ආබාධ ගැන කතා කළොත් එහෙම මේ සම්බන්ධව විශාල වශයෙන් දුර්මත පළ වෙනවා. මොකද අපි බැලුවොත් එහෙම සයිනෆාම් එන්නත ලෝකයේ වැඩියෙන්ම ජනගහනයක් පාවිච්චි කරලා තියෙන එන්නත තමයි සයිනෆාම් එන්නත. මේ සයිනෆාම් එන්නත අතුරු ආබාධ ඉතාමත්ම අඩුයි. ඉතාමත්ම දුර්ලභ අතුරු ආබාධ තමයි සඳහන් වුණේ ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධව රුධිරේ කැටගැසීම සහ ෆයිසර් එන්නත සම්බන්ධව ඉතාමත් දුර්ලභ දේවල් තමයි සඳහන් වුණේ. ඉතින් ඒ අනුව බලද්දී අපි හිතනවා මේ දැනට අපේ ජනතාවට විශේෂයෙන්ම අපි සයිනෆාම් එන්නත තරුණ ආයන්ට ඉතාමත් හොඳ ප්‍රතිදේහ ගොඩනැගීමක් සිදුවන බව සඳහන් කළා, හොඳ ආරක්ෂාවක් දෙන බව සඳහන් කළා. ඉතින් ඒකත් එක්කම මේ එන්නත් වලින් මේ ලිංගික බෙලහීනතාවයක් ඇතිවන බවට දුර්මතයක් පතුරවලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම පදනමකින් තොර මතයක් බව අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉතාමත් පැහැදිලිව ජනතාව වෙත සඳහන් කරන්න කැමතියි. මේ ගැන කිසිම බයක් ඇති කරගත යුතු නැහැ. තමුන්ගේ ඉන්නත හැකි විගස තමුන්ට ලබාගත හැකි ස්ථානයකින් වහාම ලබා ගන්න කියන එක තමයි අපේ ඉල්ලීම තියෙන්නේ. දැන් වෛද්‍යතුමිනි, දැන් මේ වන විට පාසල් ළමුන්ට එන්නත් කරණය ආරම්භ කිරීම ගැන සාකච්ඡාවක් වෙනවා. ඒ වගේම සංකූලතා තියෙන ළමයින්ට, නිදන්ගත රෝග තියෙන ළමයින්ට එන්නත් කරණය ගැන සාකච්ඡා වෙනවා. ඔබ කොහොමද මේක කළ යුතු අන්දම ගැන දරන අදහස? ළමුන්ගේ පාසල් පටන් ගැනීම කියන එක ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. රටක අනාගතය රඳන්නේ අපේ දරුවන් අතේ. ඒක නිසා අපි සෑම දෙයක්ම ළමුන්ගේ පාසල් පටන් ගැනීමට අවශ්‍ය හැකි විගස කළා. ඒ පාසල් පටන් ගැනීම අත්‍යවශ්‍යයි කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන. එතකොට ළමුන්ගේ ජීවිතක්ෂයටපත් වූ අය අධ්‍යයනය කිරීමේදී පේන බොහෝ දෙයක් තමයි ළමුන්ගෙන් ජීවිතක්ෂයටපත් වෙලා තියෙන්නේ බොහෝ විට අතුරු ආබාධ තියෙන දරුවන්. ඉතින් ඒක නිසා තමයි දැන්ට තීරණයක් අරගෙන තියෙනවා දරුවන්ගේ ආබාධ තියෙන, නිදන්ගත රෝග තියෙන, ප්‍රතිශක්තිය හීනවන කියන මේ රෝග, අඳුනාගත් රෝග, සාමාන්‍ය වෛද්‍යවරුන් විසින් කරන අඳුනා ගැනීම කරන රෝග දෙමව්පියන්ගේ කැමැත්ත ඇතුව ඒ දරුවන්ට ඒ එන්නත ලබා දෙන්න කියන එක ඒකට තීරණයක් අරන් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අපි අනුමත කරන තීරණයක්. ඊට අමතරව සෞඛ්‍ය සම්පන්න දරුවන්ගේ එන්නත ගැන කියන එක දැනට තියෙන්නේ සාකච්ඡා මට්ටමින්. දරුවන් කොච්චර දුරට මේ රෝගය ගෙදරට ගෙනියනවද, දරුවන් කොච්චර දුරට රෝගය දරුවන් අතර, විශේෂයෙන්ම රටේ රෝගය පාලනයක තියෙන අවස්ථාවක දරුවන් සහ සමාජය සෞඛ්‍ය පුරුදු වීම වලට යෙදෙන අවස්ථාවක දරුවන් මේ රෝගය කොච්චර දුරට ගෙදර ගෙනියනවද, දරුවන් අතර මේ රෝගය කොච්චර පතුරනවද, දරුවන් මේ රෝගය ගුරුවරුන්ට සහ අනිකුත් කාර්ය මණ්ඩලයට කොච්චර රෝගය දෙනවාද කියන සම්බන්ධව ලොකුම විද්‍යාත්මක තොරතුරු සනාථ කරන තොරතුරු වලින් හිඟයක් තියෙනවා. මේක නිසාම මේ සම්බන්ධව විශේෂ සාකච්ඡා පැවැත්වෙනවා. විශේෂයෙන්ම අපගේ ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය මේක ඉතාමත් උනන්දුවෙන් අරගෙන ඒ ගැන සාකච්ඡා පවත්වලා ඒකට අදාළ ඒ රිපෝට් එක අපිට මේ එන සුමානේ රජයට බාර දෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ මත තමයි අපි තීරණයක් ගත යුතු වෙන්නේ දරුවන්ගේ එන්නත්කරණය සම්බන්ධව. ඒ වගේම එන්නත්කරණය මේ වන විට ත්‍රිවිධ හමුදාවත් භාවිත කරමින් එන්නත්කරණය කරනවා. ලංකා විශාල ප්‍රමාණයක් එන්නත්කරණය කරන්න ඕන නිසා ඉතින් ඉදිරියේදී කුඩා ළමුන්ට එන්නත්කරණය කිරීමේදී සම්පූර්ණම සෞඛ්‍යංශ සහ වෛද්‍යවරුන්ගේ අවධානය සහිතව මේ විය යුතුයි කියලා වෛද්‍ය මතයක් තියෙනවා. ඒ ගැන මොකක්ද ඔබේ අදහස? එන්නත්කරණයම කියන්නේ විශේෂම ප්‍රතිකාර ක්‍රමයක්. අපි එන්නත්කරණයේදී රෝගීන් නෙමෙයි එන්නත් කරන්නේ, සාමාන්‍ය
රෝගයක් නැති අය රෝගයක් එන එක වැළැක්වීමට දෙන දෙයක් තමයි එන්නතක් කියන්නේ. එතකොට එන්නතක් දෙන එක ඉතාමත් කෙනෙකුට ප්‍රශංසනීය හැඟීමක් වෙන්න ඕන. ඉතින් මේ වගේ කරුණු කාරණා වලදී සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය මේ සම්බන්ධව විශේෂ පුරුද්දක් ලබනවා. ඒගොල්ලන්ට ඒකේදී රෝගයාට ආමන්ත්‍රණය කිරීමේ සිට රෝගියාට එන්නත ලබා දීම සහ රෝගියාට ගෙදර ගියහම කරන්න ඕන පසුව කළ යුතු සැලකිලිමත් කියන මේ කරුණු කාරණා සියල්ලක්ම සම්බන්ධව සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය මනාව පුහුණුවක් ලබනවා. එතකොට අපිට මේ එන්නත විශාල වශයෙන් ඉතාමත්ම වේගවත්ව අවශ්‍ය අවස්ථාවක අපි අගය කරනවා අපිට මේ වගේ හමුදාවක් මගින් අපිට පුළුවන් වුණා ඉතාමත්ම වේගයෙන් මේ එන්නත්කරණය ජනතාව වෙත ලබා දෙන්න. නමුත් දීර්ඝ කාලීනව මේකට ඒ සම්බන්ධව කැපවුණු ඒ සම්බන්ධව පුහුණුව ලද අපි ලෝකයේ ඉතාමත්ම ඉදිරියෙන් එන්නත්කරණය වශයෙන් අපි ඉදිරියෙන් හිටිය රටක් විදිහට අපේ මේ රටේ කොලරාව මැලේරියාව වසූරිය වගේ පෝලියෝ කියන රෝග මේ සියල්ලම තුරන් කළා තියෙන්නේ බොහෝ දුරට එන්නත්කරණය සහ අනිකුත් ක්‍රියාමාර්ග මගින්. ඉතින් අපේ ප්‍රජා සෞඛ්‍ය සේවාව රට පුරාම ඉතාමත්ම ශක්තිමත්. අපේ ලංකාව පුරාම අපිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් ඉන්නවා. ඉතින් ඒ අනුව බලද්දී මේගොල්ලන්ගේ විශේෂ රෝගීන්ට විශේෂිත වූ දේවල් තියෙනවා, රෝග තත්ත්ව තියෙනවා, ඒ වගේම අසාත්මිකතා ඇති වෙන දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධ විශේෂ පුහුණුව ලද ඒ කාර්ය මණ්ඩලය පාවිච්චි කරලා ඒ පිළිගත් ආකාරයට දැන් ඒ ඉන්නත්කරණයට යොමු වීම ටිකෙන් ටික කාලය ළඟා වෙමින් තියෙනවා. ඔව්, ඒත් එක්කම එතුණි දේශීය වශයෙන් විශේෂම ඉන්නත් වර්ග පහක් භාවිතා වෙන මේ වෙන විට අපිට දල අදහසක් ලබා ගන්නට පුළුවන්ද මේ ඉන්නත් වර්ග පහේ තුලින් විශේෂම ශරීරය තුල කොහොමද ප්‍රතිදේහය නිෂ්පාදනය වෙන කියන කාරණේ සම්බන්ධව? අපේ ශරීරයේ රෝගවලට ආරක්ෂාව දෙනකොට රෝගවලට ආරක්ෂාව දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ප්‍රතිදේහ සෑදීම සහ අනිත් එක අපි කියනවා ටී සෙල් රෙස්පොන්ස් කියලා. ඒ කියන්නේ ටී සෙල්ස් කියන සෛලවලින් දෙන ආරක්ෂාව කියන දෙවිධයක් තියෙනවා. එතකොට ප්‍රතිදේහ සෑදීම එක් ආකාරයක් පමණයි. මේ සෑම එන්නතකින්ම කරන්නේ ප්‍රතිදේහ ජනනය තමයි මේ රෝගී කරන වෛරස කාරකයට විරුද්ධව. එතකොට අපිට ෆයිස මොඩර්නා කියන එන්නත් දෙක mRNA කියන කොටස වෛරස් එකේ mRNA කොටස භාවිතා කළා සාධන එන්නතක්. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා සහ ස්පූටිනික් 5 අපි කියනවා එකට වෙක්ටර් බේස්ඩ් කියලා වෙනත් වෛරස් එකක භාවිතයෙන් වෙක්ටර් බේස්ඩ් නොන් රෙප්ලිකේටින් වෙක්ටර් බේස්ඩ් වෛරස් එකක් කියලා කියනවා. ඒ වගේම සයිනෝෆාම් එක ද ඉනැක්ටිවේටඩ් වෛරස් එකක්, ඒක නැත්නම් කිල් වෛරස් එකක් විදිහට තමයි මේවා වෙන්නේ. ඉතින් මේ සේරගෙම කරන්නේ ප්‍රතිදේහ ජනනය කිරීම සහ අපිට ඇස්ට්‍රාසෙනිකා සහ මොඩර්නා ෆයිස කියන ඒවයින් වැඩිපුර ටී සෙල් රෙස්පොන්ස් එක කියන එකත් අපිට ඒ වැඩියෙන් ලැබෙනවා අනිත් ඒවට වඩා. ඔයතුණු ඔබතුමියගේ මේ ප්‍රශ්නේ මම අසා සිටි විශේෂයෙන්ම තරුණ ජනගහණය මේ වෙනට ඉන්නත්කරණයට නොපෙනෙන ආකාරයක් දක්වන ලැබෙන විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ පළ වෙනවා ලිංගික බෙලහෙනතාවය සම්බන්ධව. ඔබතුමිය සඳහන් කරෝ කියන කාරණේ සම්බන්ධව ප්‍රතිශතීකරණය තියෙනවත් සමගම එහෙම යම් කිසි ආකාරයක මේ එන්නත්කරණය තුළින් ඔය කියන විශේෂම ඔවුන් තෝරාගෙන තිබෙන එන්නත් විවිධ එන්නත් වර්ග සඳහා ඉදන් සඳහන් කරන්නේ මේ කියන එන්නත් වර්ග තුළින් ලිංගික බෙලහිනතාවයන් ඇති වෙන්නට පුළුවන්ද? අපිට එන්නත්කරණය කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. එන්නත්කරණය ලෝකයට අඳුන්වලා දීලා තියෙන්නේ දැනට අවුරුදු 100කටත් පෙර ආතුව. එතකොට මේ සෑම දවසකම එන්නත්කරණය දී අපිට උදව් වුණේ මේ ප්‍රතිදේහ සාධන ක්‍රමය. එතකොට මේ දක්වා අපිට අතීතයේ අපිට යොමු කළා තියෙන එන්නත් කිසිම දෙයකින් අපිට ලිංගික බෙලහීනතාවයක් ඇති වුණ බවට අතීතයේවත් සඳහන් වෙලා නැහැ. ඉතින් මේ අලුත් එන්නත් වලිනුත් අපිට මේ සඳහන් කරන ලිංගික බෙලහීනතාවයක් ඇතිවන බවට කිසිම එන්නතකින් සඳහන් වෙලා නැහැ. මේ කතාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත කතාවක් විදිහට තමයි අපි දකින්නේ. අයිතුමනි, ඒත් එක්කම
බොහෝය සඳහන් කරනවා තම විශේෂයෙන්ම මේ තවත් මේ තුන්වන රැල්ලේ දිගුවක් ලිමේ ක්‍රියාත්මක වන්නේ මේ ඇත්තරම අපි විශේෂයෙන්ම වාර්තා කරන සඳහායි මේ ඔබතුමීගෙන් අහන්නේ ඇත්තරම මේ තුන්වන රැල්ලද ක්‍රියාත්මක මේ හතරවන රැල්ල නෙවෙයිද මේ අපි බැලුවොත් එහෙම මේ සෑම විටම වෛද්‍ය විද්‍යාව වෙනස් වෙන විද්‍යාවක් මොකද අපිට සෑම තීරණයක්ම විද්‍යාත්මක පදනමක් මත ගන්නා නිසා ඒ ඒ ඒ කාලයට මතුවන ඒ විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵල භාවිතා කළා තමයි බොහෝ වෙලාවට අපි තීරණ ගන්නෙ. අපේ රටේ වෛද්‍යවරු බොහෝමයක්ම ඉන්නේ බ්‍රිතාන්‍යයේ බ්‍රිතාන්‍යයට යටත් විජිතයක්ව තිබූ නිසා බ්‍රිතාන්‍යයේ පුහුණුවලත් වෛද්‍යවරු තමයි බොහෝ ප්‍රමාණයක් අපේ රටේ ඉන්නේ. එතකොට අපි ඒ බ්‍රිතාන්‍ය දිහා බැලුවොත් හරි අපි ඒ සම්බන්ධව පරීක්ෂණ කරලා තියෙන පරීක්ෂණ බැලුවොත් එහෙම අපිට පෙනිලා තියෙන දෙයක් තමයි මේ පරීක්ෂණ වලින් පෙන්නලා තියෙන්නේ දැන් අපේ රටේ මේ රෝගය පාලනයකට නතු කරගෙන තියෙන වෙලාවක රටේ ජනතාව සෞඛ්‍ය ක්‍රමවේදවලට යෙදිලා තියෙන වෙලාවක අපි සේරමලා මුවාවරණය පළඳිනවනම් අපි දුරස්ථභාවයේ රඳනවනම් එවන් වෙලාවක අපි පාසල් ඇරියොත් එහෙම පාසල් ඇරීම මගින් ළමයින් යලි වෛරසය රැගෙන ඇවිල්ලා වැඩිහිටියන්ට ගෙවල්වල සිටින වැඩිහිටියන්ට දෙනවද එසේත් නැත්නම් ළමයින් අතර රෝගය පතුරවනවද එසේත් නැත්නම් ළමයින් ගුරුවරුන්ට මේ රෝගය දෙනවද කියන මේ කරුණු කාරණා බැලුවොත් එහෙම සමාජයේ වැඩිම කට්ටියක් එන්නතත් ලබාගෙන තියෙනවා නම් සමාජයේ ගුරුවරුත් එන්නත ලබාගෙන තියෙනවා නම් එවන් වෙලාවක මේ පාසල් ඇරීම මගින් පමණක් රෝගීන් වැඩිවීමට යලිත් අලුත් රැල්ලක් ඒමට තියෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි කියන බවට තාම පරීක්ෂණාත්මක සාක්ෂිවල හිඟ බවක් තියෙනවා. එතකොටමනි පසුගිය දින කීපය පුරාවටම ක්‍රමිකව රෝගීන් සහ මරණ අඩුවීමක් අපි දක්න ලැබුණා. ලෝකයේ සෙසු රටවට සාපේක්ෂව අපි මොන වගේ තැනකද සිටින්නේ? ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් මේ අවස්ථාවේදී මූලිකම හේතුව අපි දැන් මේ රැල්ලේ බැස්මකට නතු වෙන අවස්ථාවක අපිට ඉතාමත්ම වැදගත් යලි රැල්ලක් තව රැල්ලක් එන එක වළක්වා ගැනීමට. ඉතින් ඒ අනුව අපි කල්පනා කරොත් එහෙම අපි තාමත් රටක් විදිහට මේ අවදානම් තත්වයෙන් එළියට ගිහිලා නැහැ. අපි දැනටත් 2000කට වඩා රෝගීන් ප්‍රමාණයක් දිනකට අඳුනා ගන්නවා. ඒකෙන් අපි කියනවා සමාජයේ අඩුම ගානේ 6000කට වඩාවක් අතර රෝගීන් ඉන්නවා කියන එක. අපි දැනටත් 1150කට වඩා මරණ සංඛ්‍යාවක් දිනකට අපේ රටේ සිද්ධ වෙනවා. ඒ එක්කම අපි දන්නවා අපේ දැන් තියෙන මූලිකම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය මේක දැන් කොළඹින් පිටට ගිහිල්ලා ලංකාව පුරාම පැතිරලා තියෙන ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිරෙන ප්‍රභේදය කියන එකයි. ඉතින් මේ කරුණු කාරණා ගැන සලකා බැලුවොත් අපේ රට අවදානම් තත්ත්වයෙන් බේරී ඇති බවට අපිට කොහෙත්ම කියන්න විදිහක් නැහැ. තාමත් ඉන්නේ රට රතු කලාපයේ. ඒ වගේම තවමත් රෝහල් පද්ධතිය උතුරායෑමේ අවදානම මෙන් එළියට ගිහිල්ලා නැහැ. ආයිත් රැල්ලක් ඇවිල්ලා. ඒක නිසයි වැදගත් වෙන්නේ අපි රටක් විදිහට ජනතාව රජය මේ ගැන වැඩියෙන් අවධානය යොමු කළා සියලුම පියවරවල් ගැනීම යලි රැල්ලක් එන එක වළක්වීමට. ඒක ගැන කතා කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා අපි විද්‍යාත්මක සහ ක්‍රමවත් පියවරෙන් පියවරට ඉදිරියට රට විවෘත කිරීම එක පාටම විවෘත කරන්න නැතුව කියන එක. PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවල අඩුවක් අපි දකිනවා. මේත් එක්කම රෝගීන් වාර්තා වීම අඩු නිසා රට විවෘත කරනවා නම් විශේෂයෙන්ම රෝගීන් වාර්තා වීම මත පදනම් කරලා තීන්දුව తీරන ගන්නකොට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවල අඩුවීම අපිට බලපානවා නේද මේ තීන්දුව తీරනවල? ඇත්තෙමම ඔව්. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ මේ අවස්ථාවේදී වැදගත් වෙනවා වැඩි කරන එක. මොකද අපිට රතු කලාපයෙන් එළියට එන්න නම් අපේ PCR පොසිටිවිටි රේට් කියන එක අපි අඩු කරන්න ඕන වෙනවා.
එතකොට PCR positivity rate අඩු කරන්න අපිට තියෙන එක ක්‍රමයක් තමයි PCR කරන ප්‍රමාණය වැඩි කිරීම. ඉතින් අපිට හැකි උපරිම ආකාරයට PCR වැඩි කිරීම වැදගත් වෙනවා අපිට යලි සංචාරකයන් ගෙන්වා ගැනීමට ගන්නා පියවරවල් වලට. ඒ වගේම වෛද්‍යතුමනි දැන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා මේ වෙනකොට සංචාරණ මේ සීමා දා. නමුත් අපි පාරට වැස්සහම සාමාන්‍ය දිනයක වගේ තමයි මේ හැමදේම. ඉතින් මේක මේ නිරෝධායන ඇඳිරි නීතිය කියන එක හරියටම සිදු වෙනවද ලංකාව? එහෙම නැත්නම් මේකෙන් රෝගේ පාලනය වෙයිද? අපි දැන් රෝගය සම්පූර්ණයෙන්ම අපි සියල්ලම අර අපි මුලදිම හිටිය වගේ සම්පූර්ණයෙන්ම රට වැසුවොත් අපි රෝගය ඉතාමත්ම ඉක්මනට පාලනය කළා සුමාන තුනකින්ම රෝගය පාලනය කළා අපිට අවශ්‍ය ඒ අඩු ගමන ප්‍රමාණයට අඬ පුළුවන් වේවි. නමුත් අපි දන්නව රටක් විදිහට අපේ අත්‍යවශ්‍ය සේවා ගෙන යාමේ අත්‍යවශ්‍ය බවක් තියෙනවා. එතකොට ඒ අත්‍යවශ්‍ය සේවා පැකීමට යෑමේදී අපිට යම්කිසි ප්‍රමාණයක තුලන බවකට යොමුවීමට සිද්ධ වෙනවා. තුලනයකට යොමුවීමට සිද්ධ වෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම රට ඇරියොත් එහෙම අපි දන්නවා රෝගය ඉතාමත්ම වේගයෙන් පැතිරෙනවා. අපි දැන් මේක දිවතාවක්ම අත්දැකලා අද්දුටුයි. අපි ඒක නිසා දන්නවා. ඉතින් අපි ඒක නිසා මේ අතරමැදි අවස්ථාවකට වීමේ අත්‍යවශ්‍ය බවක් තියෙනවා. මේ අතරමැදි අවස්ථාව කියන එක රටෙන් රටට වෙනස් වෙනවා. මොකද අපිට මේ රටයි හරි මේ රටයි වැරදි කියලා අපිට කියන්න විදිහක් නැහැ. එක එක රටවලට ගැළපෙන ආකාරයට ඒ රටවල් තීරණය කරනවා. ඉතින් අපි මූලිකවම කර යුතු වන්නේ මේ අවස්ථාවේදී රජය මේ ලොක්ඩවුන් එක තීරණය කරන තියෙන වෙලාවේ මේකේ උපරිම ඵල ප්‍රයෝජන ගැනීමට නම් රටේ ජනතාව සහ අනිකුත් මධ්‍යස්ථාන තමුන්ට අඩුවෙන්ම අවශ්‍ය ඒ වැඩ කරන අය ගින්වා ගැනීම අත්‍යවශ්‍යයි පමණක් එළියට බැස අනෙක් අය ගෙවල් වල සිටීම තමයි මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ. ඇත්තටම අපි මේකට ඉක්මන් ගිය යුතුද? මේක තවමත් ලෝකයේ සමහර රටවල පරීක්ෂණ මට්ටමේ සිටින නිසා දෙවන පියවර විදිහට නිරෝගීමත් දරුවන් ඉන්නත් කරණයට අපි තීරණයක් අරගෙන නැහැ රටක් විදිහට. ඒ වගේම වෛද්‍යතුමීනි දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විශේෂඥ වෛද්‍යවරු පවසනවා දරුවන් ඉන්නකරණය කිරීම කරනවා නම් විශේෂඥ වෛද්‍යවරුගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයි කියලා. ඒ රෝහල් මට්ටමින් හෝ සායම් මට්ටමින් සිදුවිය යුතුයි කියලා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මොනවාගේ මතයකද ඉන්නේ? එහෙම වෙන්න ඕනේ දෙයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ සම්බන්ධව තීරණයක් කරන්නේ නැහැ. මම කියන්නේ මගේ පුද්ගලික මතය. මේ අපිට දරුවන් විතරක් නෙමෙයි මේ දීර්ඝ කාලීනව එන්නත්කරණය කිරීමේ යෑමේදී ක්‍රමානුකූලව එන්නත්කරණයකට යෑමේ අවස්ථාවක් ඇති වෙනවා. විශේෂයෙන්ම සංකූලතා තියන අයට ප්‍රමුඛතාවය දීමත් නිදන්ගත රෝග තියෙන අයන්ට ප්‍රමුඛතාවය තීමත් උදාහරණයක් විදිහට වකුගඩු රෝගීන්ට අඳුනා ගන්නා අවස්ථාවේදීම අවශ්‍ය නම් ඒ එන්නත අපිට දෙන්න සිද්ධ වෙනවා. එතකොට රෝගියා අඳුනා ගන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුළතදී. එතකොට අපිට එන්නත රෝහල් වල නැත්නම් එහෙම අපි රෝගියා වෙන තැනකට යවන්න වෙනවා. ඒක මෙහෙම කරන්නේ. ඊට පස්සේ අපි රෝගියා මාස 3න් 3ට බලලා ඊට පස්සේ ඒ එන්නතේ ක්‍රියාදාමය ඉවර වෙනකොටත් යලි රෝගියා එන්නේ අපිට ඒ දෙවැනි එන්නත තෝනන් තුන් ඇතු එන්නතන ගන්න. ඉතින් ඒකෙහිඳ එබැවින් මේ එන්නත රෝහල් පද්ධතියට යොමු කිරීම රෝහල් පද්ධතියට ඉන්කෝපරේට් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් අපි දන්න කාරණා තමයි වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට තමයි එන්නත් කරන්නේ කරන්නේ. නමුත් ලෝකෙ කොහෙවත් කියවිලා නැහැ 12ට අඩු ගමන් රෝගී බෝ වෙන්නේ නැහැ කියලා. එතකොට මේක ප්‍රායෝගිකව සාර්ථකද මේක? ලෝකයක් ලබා දෙන්නේ නැහැ. අවුරුදු 12ට අරුදරුන් දෙන්නත් ලබා දෙන්නේ නැහැ. නමුත් 12න් ඉහළට එන්නත් ලබා දෙනවා රෝගේ වළක්වා ගැනීමට සහ රෝගේ පැතිරීමට කියලා කාරණේ. නමුත් අවුරුදු 12න් පහළ ළමුන්ට එන්නත් ලබා නොදීම මත කොහෙවත් කියලා නැහැ. උන්ට රෝගේ බෝනු වෙන්නේ නැහැ කියලා. දැන් යලිත් මම කියනවා අපි තාම 12න් ඉහළ අයට සාමාන්‍ය දරුවන්ට එන්නත දීමට තීරණයක් තවම අරගෙන නැහැ.
එතකොට දරුවන්ට ඉන්නත ලබා දිය යුතුද නැද්ද කියන එක මේ මේක 12න් උඩායින්ටත් තියෙන ප්‍රශ්නයක් 12න් පහළායින්ටත් තියෙන ප්‍රශ්නයක් දරුවන් රෝගය ගෙනියන්නේ නැද්ද කියන එක ඇත්තෙමම දරුවන්ට රෝගය තියෙනවා රෝගය ගෙනියනවා දරුවන් සංකූලතාවලට ප්‍රමපත්වීම ප්‍රවණතාවය අඩුයි කියන එක තමයි කතා වෙන්නේ දරුවන් මේ රෝගය නිසා සංකූල අසාධ්‍ය බවට පත්වීම සහ ජීවිතක්ෂයට පත්වීම ඉතාමත්ම අඩුයි වැඩිහිටියන් හා සැසඳීමේදී එතකොට අපි හිතුවොත් එහෙම දරුවන්ට මේකෙන් ලැබෙන වාසි වැඩිද මේ සේරම දරුවන් එන්නත්කරණය කිරීමේදී දරුවන්ට ලැබෙන වාසි වැඩිද කියන එක තමයි අපිට මේ අවස්ථාවේ හිතන්න වෙලා තියෙන්නේ ඒ තීරණය ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ ඒ තීරණය තාම අරගෙන නැහැ ඉතින් එතකොට දැනට තියෙන පරීක්ෂණ වලින් පෙන්වලත් නැහැ මේ රටක රෝගය පාලනය වෙමින් තියෙන අවස්ථාවක රටේ සියල්ලම සෞඛ්‍ය ක්‍රමවේදවලට යොමු වන අවස්ථාවක ඉන්නත්කරණයට රටේ ජනතාව යොමු කර ඇති අවස්ථාවක මේ දරුවන් පාසල නිසා පාසල ඇරියහම රෝගය ගෙන ඇවිල්ලා ගෙවල් වලට රෝගය දීලා රෝගයෙන් යලි රැල්ලක් ඇති කරන හැකියාවක් ඒ වගේම ළමයින් අතර රැල්ලක් ඇති කරන හැකියාවක් සහ ගුරුවරුන්ට මේ රෝගය දෙන කියන මේ කරුණු කාරණා සම්බන්ධව පැහැදිලිව එන අපේ පරීක්ෂණවල හිඟතාවයක් තියෙනවා. ඒක මත තමයි මේ ගැන සාකච්ඡාවක් කිරීමට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රටේ දරුවන්ට එන්නත්කරණය සහ ඊළඟට මේ අපේ කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වෙන මදි කියලාද ඔබතුමී කියන්නේ? අපි යන්නේ බොහෝ වෙලාවට පරීක්ෂණ කරන්නේ බොහෝ වෙලාවට එක එක රටවල එක එක ආකාරයට කෙරිලා තියෙන උදාහරණයක් විදිහට ඇමරිකාවේ වයස අවුරුදු 12ට වැඩි ළමයි සියල්ලම එන්නත් කරනවා. ඒගොල්ලෝ ෆයිසර් එන්නත දෙනවා. එතකොට එන්නත දරුවන්ට දීලා පරීක්ෂණ තියෙන්නේ ෆයිසර් වලට විතරයි. එතකොට අපි හිතනවා ෆයිසර් එන්නත තමයි ළමයින්ට දෙන්න ඕනේ කියලා. නමුත් සයිනෆාම් ළමයින්ට දීලා පරීක්ෂණ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ සයිනෆාම් ගැන. ඉතින් අපි අපේ රටේ විතරක් කරන පරීක්ෂණ නෙමෙයි බලන්නේ ලෝකේම කරන ඒ ක්‍රියාදාමයන් දිහා බලලා තමයි අපිට තීරණයක් ගන්න වෙන්නේ. උදාහරණයක් විදිහට කැනඩාව, සිංගප්පූරුව වගේ රටවල ඉක්මනට දරුවන්ට එන්නත්කරණය කරා යොමු වෙලා තියෙනවා. ඉතින් අපිට මොකද්ද ගැළපෙන්නේ කියන එක මේ අවස්ථාවේදී මම දන්නවා දරුවන්ගේ ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ මේ සම්බන්ධව ඉතාමත් තීව්‍ර අධීක්ෂණය කියදෙනවා. අපි ඒගොල්ලන් මොනවද කියන්නේ කියලා බලමු.